अतएव मैं एक्सा जाते की संविधान दिनिया खेती के समय हुआ मैं कार्य समारोह को दूषित की कथा करना इच्छा के अंतिम में तो यह समाज है लोग सभी समाज के सिद्ध है ना विशेषण स्त्री उस सिद्ध है ना पारंपरिक असाधारण है जब स्वाभाविक क्रियाविज्ञान के टेटर उस सब वे में दी काल सीमा पूर्ण दी विशेषण दरियान पहले नहीं हो सका इलाकन ए साउथ के तो इससे एक एक रुपये लिखे इससे දැන් අද ඇවිල්ලා එක 400යි 600යි අතර තියෙනවා. ඉතින් මේ හේතුව නිසා අපේ රටේ මේ 120කට අධික දැරියන් පාසලට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පාසල් අතරමඟ මේ නතර වෙලා. ඒ එවැනි ඉතාමත්ම ඛේදජනක අනගාමුදායක තත්ත්වයක තමයි අපේ රටේ පුරවැසියන් අද ජීවත් වෙන්නේ. මුදේ සම් චක්‍රය කියන්නේ ස්වභාවිකයි. ඒ කාරණේ පිළිබඳව ගෞරවාන්විතව ඒ දැරියන්ට සලකන්න අපේ සමාජයේ පුරුෂත් වෙලා නැහැ. ඒ කියන්නේ හැම කෙනෙකුටම ඒවා මිලදී ගන්න පුළුවන් නැහැ. ඉතින් ඒ පිළිබඳව වාද විවාද කරමින් තවම ඉන්නවා. ඒ දැරියන් ඉතාමත්ම අසීරුකත්වයකට පත් වෙලා තියෙනවා. මේ එක උදාහරණයක් නෙවෙයි. ඒකත් ඇත්තටම මානව අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. මානව අයිතිය तो अपने राज्य सीमित विशेषक विशेषण दूसरों का लाभ तो इस जरिया से पास है अकंड यहाँ तो बहे ही रखी है नहीं तो मानव इतना उल्लाम देखिए इमारत पे ना तो मैं आकार है तो मैं अपने राज्य में जब मैं अपने बात सीधे हुए नहीं इतने कोटा जाएं इलाम के कार में है किसके नहीं मूलिक मिनी साइट වරප්‍රසාද ලත් ඉතාමත්ම සීමිත අතලොස්සක් විතරක් ඒ දේශපාලන අයිතීන් භුක්ති විඳිනවා නමුත් බහුතරයට ඒ අයිතිවාසිකම් භුක්ති විඳින්න හැකියාව අද ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කාරණේ ගැන අපේ අවධානය අපි යොමු කළ යුතු තිබෙනවා. දැන් මානව අයිතිවාසිකම් කියන්නේ අපේ උරුමය. ඒ කියන්නේ කිසි කෙනෙකුට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමටවත් පැහැර ගැනීමට හැකියාවක් නැහැ. නමුත් අපේ වර්තමාන රජය අප විසින් ගෞරවපත් කරගත් ජනාධිපතිවරයෙක් මේ ඉන්නේ. නමුත් අපේ නියෝජිතයින් පාර්ලිමේන්තුවේ ඉන්න නියෝජිතයින් ගෞරවපත් කරගෙන ඉතාමත්ම අත්දැකීමක ආකාරයකට තමයි මේ පාලන කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඉතාමත්ම දුෂ්කර තත්ත්වයක් යටතේ තමයි අපිට මානව නිකම් ආරක්ෂා කරන උල්ලංඝනය කිරීම වලක්වන්න ක්‍රියා කරන්න අද සිද්ධ වෙලා තිබෙනවා.